අවාසනාවකට මනෝකනිෂ නැමැතුමාවාගේ මට භාෂා තුනක් කතා කරන්න බෑ. ඒක මගේ අඩුපාඩුවක්. අපි ඒ කාලේ දෙමළ ඉගෙන ගත්තේ නැද. කොහොමවත් මම ඒ කාලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒ නිසා මගේ මම දන්න බොහෝ දෙනෙක් සමග සිංහල නොදන්නවා නම් ඒ අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න හම්. ඒ නිසා මට මිත්‍රයෝ හිටියා. ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් එහෙම මිත්‍ර ගණනාවක් හිටියා. ඒත් අපේ ගම්වල ජීවත් වෙන ජනතාවට බොහෝ දෙනෙක්ට දැනගෙන හිටියේ එක භාෂාවක් විතරයි. සිංහල නැත්තම් දෙමළ. ගමේ ඉංග්‍රීසි උගන්නන්න ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් අපි ඔක්කොම එකම ආකාරයේ දරුවෝ. අපි අතර යුද්ධ ඇති වුණා, කෝලාහල ඇති වුණා. අවුරුදු 20ක් 30ක් අපි යුද්ධ කරා. අපි මරාගත්තා. දැන් ඒක අවසන් වෙලා තියෙනවා. මේ යුද්ධෙට ඉස්සෙල්ලා හිටපු ලංකාවේ තමයි මං කාලේ ගත කරේ. එතනදී මේ ප්‍රශ්න තිබුණේ නැහැ. ත්‍රස්තවාදී තිබුණේ නැහැ. අපි කොහොම හරි එක එක්කෙනෙක් කතා කරගෙන එකට ජීවත් වුණා. ඒත් මේ අවුරුදු 30ේදී මේ පසුබිම වෙනස් වුණාට අපි බලන්නේ අලිත් අපි කොහොමද එකතු වෙලා එකට ඉන්නේ. මේ යුද්ධ කාලෙදී මම කියන්න කැමති සිංහලයා විතරක් නෙමෙයි ද්‍රවිඩ අයත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. මුස්ලිම් අයත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. ඔය අපි විදේශ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහනකොට කවුද කිව්වේ අපි ලාංකිකයෝ නෙමෙයි කියලා? ඉංගලන්තේ ගියාම ගහනකොට බාගලයට පැත්තේ අපේ අය ගහ ගන්න පුළුවන්. දෙපැත්තම අරගෙන ගියේ සිංහ කොටිය. ඒ අපේ කොටිය. එහෙම යනකොට කියන අපි ලාංකිකයෝ කියලා. අපි තේ බොනකොට කිව්වා අපි ලාංකිකයෝ කියලා. Where are you from? I am from Ceylon හරි කියලා. සිංහල අපිත් ඒක කිව්වා. ඔක්කොමලා කිව්වා. ඒ කියන්නේ අපේ හදවතේ අපි අපේ රටෙන් ඉවත් උනේ නැහැ. දැන් කොහොමවත් අපි ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. එකට එතු වෙලා යන්න නම් ඇත්ත වශයෙන්ම අපි එක එක්කෙනාට කතා කරගන්න දැනගන්න ඕනේ. ඒත් දැන් අපි අලුතෙන් එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. මිටට හොඳ අනාගතයක් මේ ඉන්න සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ලබා දෙන්න ඕනේ. අපි ඒකට වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපි එකට එකතු වෙලා ගමන යන්න. කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම මැති අමතුරුන් කීප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙතෙන්දි මට මතක් වෙනවා මැන්ඩෙලා නායකතුමා කියපු කතාවක්. එතුමා කිව්වා ඔබ යමෙකුට ඔහුට තේරෙන භාෂාවෙන් කතා කළොත් ඒ ඔහුගේ බුද්ධියට දැනෙයි කියලා. ඔබ යමෙකුට ඔහුගේ මව භාෂාවෙන් කතා කළොත් ඒ ඔහුගේ හදවතට දැනෙයි කියලා. ඒක ඉතාමත්ම සත්‍යයි. ඉතින් මේ ආරම්භක ක්‍රියාදාමේ මම විශ්වාස කරනවා අපි ඉදිරියට ගෙනියන්න. විශේෂයෙන් මම දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමා මේ මතේ දැඩිව ඉන්නෝ. අපි රටක් වශයෙන් ඉස්සරහට යන්න ඕන නම් ඉංග්‍රීසි භාෂාව හෝ තවත් භාෂාවක් සිංහල ද්‍රවිඩ භාෂාවට අමතරව තවත් භාෂා ප්‍රගුණ කිරීම ඉතාමත්ම වටිනා යෝජනාවක් වශයෙන් මම විශ්වාස කරනවා. අපිට ඉස්සරහට යන්න ඕන නම් ජාතික සමගිය අවශ්‍යයි, ජාතික එකඟතාවය අවශ්‍යයි. ඒ සඳහා අද අපි මනෝ ගණේෂන් මැතිතුමා දියත් කළ මේ සංකල්පයත් ඒ කටයුත්තේදී විශාල ශක්තියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි කවුරුත් එක එක අවබෝධ කරගන්න විදිහට දෙමළ භාෂාව සිංහල ළමයි, සිංහල භාෂාව දෙමළ ළමයින් ඉගෙන ගන්න පුළුවන් නම් මේ රටේ ජාති නතර අවබෝධය ඇති කරන්න පුළුවන් කියලා මම හිතනවා. දෙගොල්ලම එකතු වෙලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා නම් සම්දාන භාෂා හැටියට අපි දිනු වෙන්න පුළුවන්. මේ ත්‍රිභාෂා ප්‍රතිපත්තිය සහ නීතිය අපේ රටේ ව්‍යවස්ථාවේ දැනටම තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාවේ තියෙන මේ නීතිය සහ ප්‍රතිපත්තිය පදනම් කරගෙන අපි අමාත්‍යාංශයක් ඇඩියට පසුගිය අවුරුදු 3 අතර තුලම විශාල වැඩසටහන් කරලා රටවටේ ගිහිල්ලා අපි ළමා පරපුර අතර භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කරගෙන යනවා. කියන සතුරුයි ඊයේ වරදට වඩා මේ අවුරුද්දේ 50% දෙවන භාෂා ඉගෙන ගන්න ළමයින්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. උත්තරේ සිට දකුණට, දකුණේ සිට උතුරට යන සුබෝධි පණිවිඩය මේකෙන් තමයි මට හිතනවා මේ රටේ සැබෑ සංහිඳියාව, සහජීවනය, ජාති ඒකමතාවය ඇති කරන්න පුළුවන් කියලා. මේ රටේ දමිළ අපි, මුස්ලිම් අපි, සිංහල අපි, බෞද්ධ අපි, හින්දු අපි, ඉස්ලාම් අපි, කතෝලික අපි එක මවගේ දරුවෝ විදිහට ජීවත් වෙන්න ඕන කියලා කියාගෙන ඉන්න වැඩක් වෙන්නේ නැහැ. ඒ කරන්න ඕන ප්‍රායෝගිකව කරනවා ඒක. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව ඉහළින්ම සමත් වූ දෙමළ දරුවෙකුද උත්සව සභාවේ එමතුවා. දෙමළ අයට සිංහලත්, සිංහල අයට දෙමළත් කතා කළ හැකිවීම විශේෂ දක්ෂතාවයකි. මා සතු සිංහල භාෂා දැනුම නිසා සිංහල පොත්පත් කියවීමට, සිංහල සමාජය සමග හැසිරීමට, කතා කිරීමට, ඔවුන්ගේ සංස්කෘතිය හරපද්ධතින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබිනි. මගේ මව්භාෂා දෙමළ මට මගේ අම්මා, තාත්තා, අපේ පවුල අයගේ ආදරය, දුක, කරුණාව, සතුට දෙනුනේ ඒ භාෂාව හරහායි. මට තවත් ජාතියක සිංහල මුස්ලිම් මිනිසකුගේ ආදරය, දුක, සතුට තේරුම් ගත හැක්කේ ඔහුගේ භාෂාව හරහායි. භාෂාව හරහා අපි එකම පවුලක් ලෙස සන්නිවේදනය කරමු. පාසල් ළමුන්වන අපිට මේ ආරම්භ කිරීමට හැකියි. එයින් අනාගතයේදී අපට ශ්‍රී ලාංකිකයන් ලෙස අවබෝධයෙන් රට සංවර්ධන මාවතක් කරාගෙන යා හැකිය.